ඉතින් අපි ජපානය ඉඳලා කරන පළවෙනි ප්‍රෝග්‍රෑම් එක අද උදේ කළ අන්තිම පිටුව. පුරිනුත් හිටිය ඇගේ. පුරින් තමයි අපේ දුවගේ හේෂාන්ගේ සුරතලා. පුංචි පුරින්. ඉතින් උදේ සූට් එකගෙන මෙදා වෙන සූට් එකක් ඇඳලා ඉන්නේ. ඉතින් එයා අපි ආවට පස්සේ දැන් අපිත් එක්ක යාළු වෙලා. ඉතින් මේ දෙවෙනි වැඩසටහන අද කියන්න දැන් මේ වෙලාවේ වෙලාව මේ වැඩි වෙලාවක් නෑ. හවස 3:40 ඒ වුණාට කළුවර වෙටලා තියෙන්නේ. සීතලයි මේ. ඉතින් ඒ හින්දා අපි අදත් සිද්ධ වෙන පොඩක් එළිය කරනවා නම් 12ට එකට වගේ ඉස්සෙල්ලා කරන්න ඕනේ. ඊට පස්සේ අඳුර වැටිගෙන යනවා. මේ දවස්වල එහෙමයි. ඒක නිසා අදත් මේ දෙවෙනි වැඩසටහනත් ගේ ඇතුලේ කරන්න සිද්ධ වුණා. අපි පොඩ්ඩක් එළියට ගිහිල්ලා ආවා. ඒකෙද්ද පරක් වුණා. හරි. දැන් එහෙමනම් අපි බලමු මොකද්ද මේ අද අපට කියන්න තියෙන්නේ කියලා. මට කීප දෙනෙක්ගෙන් ලැබුණු සටහනක් තියෙනවා. මේ සටහන ඇත්තටම ඉරිසියාවට ලියපු එකක් කියලා කියමුකෝ. අත වශයෙන්ම කියන්න ඕනේ එහෙම තමයි. ඉරිසියාවට ලියපු එකක් මේක. මේක තියෙන්නේ ගිල්ටි ප්ලෙෂර් ගැන. ඒ කියන්නේ සාවද්‍ය සතුටක් අත්විඳීමක් ගැන. කියන්නේ සතුටක් අත්විඳිනකොට ඒක බොහොම නිර්වද්‍යව ඒ වගේම නිවැරදිව සාධාරණ අත්විඳොත් තමයි සතුටේ ඒකේ උපරිම ඵලය තියෙන්නේ. තමයි සාමාන්‍යයෙන් සදාචාරවත් සමාජ සදාචාරවත් පිළිගැනීම ඒක තමයි. ආගමික එක නෙමෙයි, ආගමික පිළිගැනීමත් ඒක තමයි. ඒ වුණාට දැන් අහලා තියෙනවද හොරෙන් කඩන අඹ රසයි කියලා? හොරෙන් කඩන අඹ රසයි කියලා කියන්නේ මේ සමනේ හොරෙන් කරන ඒවා වඩා රසයි. වඩා විනෝදය, වඩා සතුට ගෙන දෙනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් එකත් එක කතාවක්. ඒවා සමාජයේ අපි ජීවිතයේ අත්දින දේවල්. මම මේ මීට කලින් මුල් කාලේ වැඩසටහන් කළා හොරෙන් කඩන අඹ රසයි කියලා. මේ පාරේ අඹ විකුණන පිරිමිලා වගේක් ඒගොල්ලෝ එතන බෝඩ් එකේ ගහලා තියෙන්නේ. එහෙමයි. ඒගොල්ලෝ හොරෙන් කඩාගෙන ඇවිල්ලා තියෙන ඒවා ඒකින්ද රසයි කන්න කියලා. ඉතින් එහෙම එකකුත් තියෙනවා. සමහරුවෙන් කියනවා ඔබත් අහලා ඇති. සාමාන්‍යයෙන් ඔය ප්‍රේම සම්බන්ධතා පවා කියන්නේ හොරෙන් කරන කාලේ වඩා ඒව රසවත්. ගෙවල් වලින් දන්නේ නැතුව හැමෝටම හොරෙන් හම්බ වෙනවා. ලොබටම හොරෙන් හැංගිලා මුණ ගැහිලා විඳින ප්‍රේමය ඒක මාර රහයි කියලා. අනියම් කියලා කියන්නේ අනියම් කතාවක් වෙනවා. තියෙනවා නම් සම්බන්ධකමක් ඒකත් ওই විදිය මාරාන්තික රහක් තියෙනවා කියලා. ඒකට අර ලීතල් ඇට්‍රැක්ෂන් කියලා කියනවා. බොහොම මරණීය ආකර්ෂණයක් ඒක කියලා. ඒවා උත්සාහ කරන්න එපා ඈ. ඉතින් ලෝකේ හැමතැනම බොහොම දරුණුයි. හා මේ මට රස කතාවක් මතක් වුණා. මං හරි රිලැක්ස් දැන් ඇත්තටම මේ මෙහෙ ආවටත් පස්සේ. මොකද අර අපි ලංකාවේ එකම තැන ඉඳගෙන වැඩ කරලා මේ නිකන් පොඩි තිබුණා මේ ඒකාකාරී ගතියක්. මේ ආවට පස්සේ මෙහෙ ආවට පස්සේ වැඩසටහනක් කරන්නත් හරි ආසයි. ඒ වගේම පුදුම නිදහසක් තියෙනවා වගේ එහෙම එකකුත් දැනුණා. ඔබට තේරෙනවා ඇති ඒක මගෙන්. ඉතින් මට කතාවක් මතක් වුණා. ඔය අප්‍රිකාවේ ටිකක් නූගත් පන්නේ ගෝත්‍රික ජනයා අතරට ගිය පූජකයෙක් යම් ආගමික පූජකයෙක්. එයා ඒගොල්ලන්ට ආගම සහ සදාචාරය කියා දෙනවා. භාෂාව කියලා දෙනවා. එහෙම හොඳ නරක කියලා දෙනවා. මම මේක මීට කලින් කියලා තියෙනවා ඈ. නමුත් ඉතින් හැමදාම බලන එකම කට්ටියක් නෙමෙයිනේ, අලුත් අයත් බලනවා. එදා වැඩසටහන් නොබලපු අය ඉන්න පුළුවන්. ඒක නිසා ආයි කියන්නේ. ඉතින් ඔහොම මේ දේවල් කියා දෙදී ඉන්නකොට මේ පූජකයාගෙන් ඇහවලු මේ
රමණය කරනවට ස්ත්‍රියක් පුරුෂයක් රමණය කරනවට මොකද්ද කියන්නේ කියලා. එතකොට පූජකයා කිව්ලු riding a bicycle කියලා. ආ riding a bicycle ඔකේ. කියලා ඔහම ඉන්නකොට මේ මේ පූජකයයි මේ ගෝත්‍රික නායකයයි දවසක් යනවලු ගමනක් කැලේ මැද්දෙන්. යනකොට සරබරගාල සද්දයක් ඇහුණලු. දැන් මේ මේ ආදේ ඇති ගන්නෙකුත් තියෙනවලු. තුවක්කුවකුත් තියෙනවලු. සද්දයක් ඇහුණා මේ ආදේ පොඩක් කැලේ ඇතුළට රිංගලා පූජකයත් ගියලු පිට එකපාරටම වෙඩි තිබ්බලු. බලන්න මිනිහෙක් මැරලා ඉන්නවලු කාන්තාවක් දිව්වලු මෙහෙම. බලවලු ඔබ මොකද මේ මිනිහට වෙඩි තිබ්බේ කියලා. හරිච්ච ගමන් කිව්වලු පූජකයට. අර දුවන කාන්තාව පෙන්නලා කිව්වලු that is my bicycle කිව්වලු. ඉතින් ඒ වගේ guilty pleasure කියන එක සාවද්‍යව ලබන සතුට කියන එක මිනිසුන්ට ඒක හරි රසවත්. හැබැයි ඕක හරි dangerous එකක්. මොකද ඒක සාවද්‍ය සතුට ලැබෙනකොටත් ඒගොල්ලන්ට ඒ සතුට ලැබෙන අතරෙම දැනෙනවා වරදකාරී හැඟීමක්. guilty conscience දැනෙනවා. ඉතින් මේ සටහන තියෙන්නේ පහුගිය දවසක මේ මවුන්ට් ලැවිනියා හෝටලේ තිබුණු උත්සවයක් ගැන. ඒක තිබුණේ ඇබා කියන කියන්නේ පරණ ඇබා කණ්ඩායම ඔබ දන්නෝ අහලා ඇති. අපි ඒ කාලේ අපේ සින්දු ඔක්කොම බොනියම් සහ ඇබා කණ්ඩායම් දෙකේ සින්දු තමයි අපිත් ඕනෙම උත්සවයකට පාවිච්චි කළේ. ඇබා කණ්ඩායමේ හතර දෙනා හරිම ඒ කාලේ ජනප්‍රියයි ප්‍රසිද්ධයි. ඉතින් ඒගොල්ලොන්ව දැන් ආපහු රීමේක් කරලා තියෙනවා. එතකොට මේ කට්ටිය ඇවිල්ලා මවුන්ට් ලෙවිනි හොටල් එකේ තිබුණ උත්සවයක්. ඒක ගැන තමයි මේ මේ සටහන මට මේ ලැබුණේ කීප දෙනෙක්ගෙන්ම. මෙන්න මෙහෙම තියෙනවා එකේ. මේ පාටි එකේ VIP සීට් එකක් 50,000යි. ඒකත් තනිතනුව ඉඳගන්න බෑ. සීට් 10ක ටේබල් එකම එකවරම වෙන් කරගන්න ඕනි. එතකොට 50,000ව 10ක්. තනිව ඉඳගන්න බෑ. සීට් 10ක ටේබල් එක එකවරම වෙන් කරගන්න. ඇතැම් විටක ටිල්වින් හරිනි විජිත සහ ඔවුන්ගේ පුද්ගලික හිතවතුන්ට විනෝද වීමට වැය වූ රුපියල් එතකොට මහජන බදු මුදල් වීමටත් පුළුවන්. මං කිව්වේ ඒකයි ඉරිසියාවට කියන්නේ කියලා මේ. මම කියලා තියෙනවා ඒ වගේම කියලා තියෙනවා හරිනි ළඟම ඇයගේ පුද්ගලික මිතුරියක්ද සිටින නිසා තමයි මෙහෙම කියන්නේ කියලා. ටේබල් එකකට බ්ලැක් ලේබල් බෝතලයක්, චේසර්ස් සහ 3-course dinner එකක් ඇතුළත්. මේ විස්තරය හොඳට දන්නේ කෙනෙක් මේක ලියලා තියෙන්නේ. මෙතන ඉඳපු ටිල්වින්ගේ මූණේ ලියවිලා තිබුණේ අමුතු සතුටක්. අමුතු සතුටක්. පැහැදිලිවම ටිල්වින් ඉන්නේ සතුටින්. ඒක එලිපිට ගන්න සතුටකුත් නෙවෙයි. පොඩි කාලේ ගෙදරට හොරා සීනි කාලා මුල් වතාවට යාළුවෙක් බීලා අන්න ඒ වගේ එකක් කරාම ගන්න සතුට වගේ එකක් කියලායි මේක කියන්නේ. guilty pleasure එකක්. අන්න ඒකයි මම කියන්නේ guilty pleasure ගැන මම කතා කළේ. මේකෙ මේ guilty pleasure කියන වචනේ යෙදුම තිබුණා. ඒතර ඒකයි මම guilty pleasure ඉස්සෙල්ලාම ඔබට විස්තර කළේ. සාවද්ද විනෝද වීම. හෝ සතුට. ටිල්වින් මුළු ජීවිත කාලෙම කළේ එතන ටිල්වින්ලා එක්ක enjoy කරපු මිනිසුන්ට වෛර කරපු එක. ඒ කියන්නේ එහෙම එකක් කරාද? වෛර කරාද සතුටු ඡයට? මුළු ජීවිත කාලෙම කළේ එතන ටිල්වින්ලා එක්ක enjoy කරපු මිනිසුන්ට සතුටු වෙච්ච අයට වෛර කරපු එක. ඒගොල්ලෝ සතුටු වෙච්ච අයට වෛර කළාද? හැබැයි ඉතින් සතුටු උනේ සාධාරණව තමන් හම්බ කරගත්තු සල්ලි වලින් නම් කවුරුත් වෛර කරන්නේ නැහැ. හැබැයි මහ ජනතාවගේ සල්ලි වලින් නම් කවුරු හරි enjoy කරන්නේ. ඒකට වෛර කරන එක සාමාන්‍ය දෙයක්. ඒකට අපිත් තරහයි ඒකට. තමන්ගේ මුදල් වලින් සමහර වෙලාවට මේ JBP එකට වගේම අපටත් අපි කරන සමාජ දේශපාලනික මෙහෙවරට අපිට well wishes ලා, ඒ කියන්නේ අපිට සුබපතන අය උදව් කරන අය ඉන්නවා. ඒ වගේ අයත් අපිට මුදල් දෙලා තියෙන. දැන් මගේ ආයතනයෙන් මම ගොඩනගලා තියෙන්නේ එහෙමයි. එතකොට ඒකට මගේ සල්ලිත් තියෙනවා, මම උපයපු මුදල් තියෙනවා, ඒ වගේම මට උදව් කරපු අය දීපු මුදල් තියෙනවා.
එහෙම කලයි කියලා ඒ උදව් කරපු අය කියන විදියට දේශපාලනය කරන්න යන්නේ නැහැ. එහෙම කරනවා නම් ඒ වගේ අයගෙන් අපි සතයක්වත් ගන්නෙත් නැහැ. ඒතර කවුරු හරි කිව්වොත් මං ඔයාට මේ මෙච්චරක් මුදලක් දුන්නා ඔයා මං කියන විදියට දේශපාලනය කරන්න කියලා මං කියන්නේ බම්බු ගහ ගන්න කියලා ඔයා. එහෙම කරන්න බෑ. එතට ඒ දේශපාලනය අපි කරන්නේ අපි හරි කියලා හිතන විදියට. එතට අපිට මුදලක් දීලා එයාට ඕන විදියට දේශපාලනය කරන්න ඕනි කියලා හිතුවට වැඩක් නැහැ. එහෙම කරන්නේ නැහැ. කලේ හරි දේ වෙනුවෙන් එකට තමයි අපි කාලය සහ අපේ ශ්‍රමය ජීවිතේ වැය කරලා තියෙන්නේ. තව ඉදිරියටත් එහෙමයි. එතට ඒක එක වෙලාවක ඔබ හිතන හරි දේශපාලනය වෙන්න පුළුවන්. හැබැයි ආපහු වෙලාවක ඔබ හිතන දේ නොවෙන්න පුළුවන්. එහෙම නොවුණයි කියලා අපේ ක්‍රියාමාර්ග වැරදි වෙන්නේ නැහැ. මොකද ඔබට සමහර වෙලාවට පහුගියවතාවෙත් එහෙමනේ. ඔබට තේරුනේ අපි කිව්වට පස්සේනේ හුඟක් අයට. එහෙමනම් මේකත් පස්සේ තේරෙයි. එහෙනම් ඉවසීමෙන් දේශපාලනය ගැන වැඩ කරන්න, එහෙම නැතුව මේ ඇඟීම් වලින් දේශපාලනය කරන්න එපා. ඉතින් ඒකත් මේ අස්සෙම කියන්න ඕනේ. ඉතින් අපි මේ කතා කර කර හිටියේ අනුන්ගේ සල්ලි වලින් එන්ජොයි කරන එක ගැන. එහෙම කරන්න බෑ. එතකොට ඒක වෛරයක් ඇති වෙනවා තමයි. එතකොට ටිල්වින් සහ පිරිස ඒ කාලේ ඕකට කිව්වේ ධනවාදය කියලා. නමක් පටබැඳලා තිබුණා ධනවාදය කියලා. ධනවාදය කියලා ඒගොල්ලෝ කිව්වේ ඇත්ත වශයෙන්ම ජනතාවගේ මුදල් කොල්ලකාගෙන වෙළඳ ව්‍යාපාරවලින් දේශපාලනයෙන් ඒවෙන් කවුරු හරි සතුට වෙනවා නම් තමයි ඒක තමයි නරුම ධනවාදය. එහෙම නැතුව කවුරු හරි බොහොම මහන්සියෙන් පෝසතෙක් වෙලා ධනෙ උපයගෙන එයා මහන්සියෙන් උපයපු ධනෙන් එයා සතුට වෙනකොට ඒක නරුම ධනවාදයක් වෙන්නේ නැහැ. ඉතින් ටිල්වින් සිල්වා ඇතුළු කණ්ඩායමත් මමත් හිතන්නේ ඒගොල්ලෝ විරුද්ධ වුණේ දේශපාලනේ, ඒ කියන්නේ මිනිසුන් රවට්ටපු දේශපාලනයට නිසා, මිනිසුන්ට සේවය කරපු දේශපාලනයට නෙමෙයි කියලා. බලමුකෝ මේකේ මොකද්ද කියන්නේ කියලා. හැබැයි මේ වෛරය ඇතුලේ තිබුණේ ඒ ක්ලබ් එක ඇතුළට යන්න ඔවුන් සමග මුහු වෙන්න ඔවුන්ගේ එකෙකු වීමේ ආශාව, ඒක නොහැකි වීම කියලා ටිල්වින්ගේ මූණේ ලියවිලා තියෙනවා. දැන් මේ ලියන කෙනා ලියපු කෙනා කියන විදියට එදා කාලේ ඉඳලම ඒගොල්ලෝ මේ සතුටු වීමට එරෙහි වුණේ, මේ වගේ උත්සවවලට සම්භාෂණවලට එරෙහි වුණේ, මේ ඒගොල්ලන්ට එතෙන්ට ගිහිල්ලා සම්බන්ධ වෙලා ඒගොල්ලන්ටත් ඒකේ කොටස්කාරයෙක් එක සමාජිකයෙක් වෙන්න බැරි වෙච්ච හින්දා මිසක් වෙන හේතුවක් හින්දා නෙමෙයි කියලායි මේ කියන්නේ. ඒක එහෙම කියන හේතුව දැන් මේ ඔය යබා කණ්ඩායම ඇවිල්ලා ඒ උත්සවයේ තියෙනකොට මේගොල්ලෝ ගිහිල්ලා එතන සතුටු වෙනවා. මෙන්න මෙච්චරයි ටේබල් එකේ ගාණ, රුපියල් මිලියනයක් විතර වෙනවා. එතකොට මෙන්න මේ වගේ දේවල් කන්න බොන්න තියෙනවා. මෙන්න මේ වගේ දේවල් එතන සිද්ධ වෙනවා. එතකොට මේක අර මේගොල්ලෝ ඉස්සර බැනපු එක කියලා තමයි මේ කියන්නේ. අපි බලමු තව ටිකක්. හරි, මොනවද කියන්නේ කියලා. ඒක තමයි ටිල්වින්ගේ ගිල්ටි ප්ලෙෂර් එක. ඒ කියන්නේ ටිල්වින් සිල්වා මෙතන මේ සතුටු වෙනකොට යාට තියෙනවලු සාවද්‍ය සාක්ෂක්. මම මේ සතුටු වෙන එක ඒ කියන්නේ යුතු නෑ කියලා එයාට හිතෙනවා ඇති කියලා මේ ලියන පුද්ගලයා කියනවා. තමන්ට ළඟා කරගත නොහැකි නිසා වෛර කළ සිහිනයේ අවසානයේ ඉටුවීම සතුට, අවසානයේ ඉටුවීමේ සතුට ටිල්වින්ගේ මුහුණේ ලියවි තිබුණා. මෙතන පින්තූර වගේකුත් දාලා තියෙනවා. ඒ පින්තූරවල තියෙනවා කියලා මේ ටිල්වින් සිල්ලාගේ මූණේ තියෙනවා කියලා මේ සතුටක්. ඒ කියන්නේ මේ ඉස්සෙල්ලා මෙතෙන්ට අපිට යාගන්න බැරි වුණා, දැන් අපි මෙතන ඉන්නවා, හැබැයි අපි බැනපු දෙයම තමයි මේ කියන ඒ ගිල්ටි ප්ලෙෂර් එක ඇතුලේ එන ගිල්ටි කොන්ෂන්ස් සාවද්‍ය හෙරුසාක්ෂි ප්‍රකාශනයේ ඔහුගේ මූණේ තියෙනවා කියලා මේක කියනවා. හැබැයි මේ සමාජය තාමත් ටිල්වින්ල විජිතල ලේසියෙන් එකතු කරගන්නේ නැති බව පේනවා. ඒ කියන්නේ මේ සමාජය තවමත් මේගොල්ලන්ව එකතු කරගන්නේ නැහැ. දැන් එකතු කරගන්නේ මේ ඒගොල්ලෝ දේශපාලන ජයග්‍රහණය ලැබලා දැන් ආණ්ඩුව අරන් ඉන්නේද කියලායි මේ කියන්නේ. ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා විදිහට විජිත බොහොම ආඩම්බරෙන් කැඩුණු ඉංග්‍රීසියෙන් එතන පොඩි කතාවක් කළා. මෙතන හිටපු කෙනෙක් මේක ලියලා තියෙන්නේ මම හිතන්නේ. ඔව්.
කැඩුණු ඉංග්‍රීසියෙන් කියලා කියන්නේ ඉතින් ලංකාවේ නෙමෙයි. ඒ කියන්නේ ෂේක්ස්පියර් ලියපු ඉංග්‍රීසි තියෙන්නේ. ඒක තමයි හරිම ඉංග්‍රීසි. ඒ ඒ ඇරෙන්න ඊට පස්සේ නිර්මාණය වෙච්ච ඉංග්‍රීසි කියලා තියෙන කියන්නේ බ්‍රෝකන් ඉංග්ලිෂ් තමයි. භාෂාවක් පරිණාමය වෙනකොට ඒක ඒක අර ග්‍රැමර් වලින් සහ ඒ ව්‍යක්ත පරිසරයෙන් මිදෙනවා. කොලෝකියල් ඒ කියන්නේ මේ එදිනෙදා කතා කරන තත්ත්වයට පත් වෙනවා. ඒකින්ද සාමාන්‍යයෙන් මේ අපි කවුරුත් ලෝකේ දැන් මේ වෙලාවේ කතා කරන ඉංග්‍රීසි බ්‍රෝකන් තමයි. එතකොට මට මතක විදියට ලක්ෂ්මන් කදිරගාම වගේ කෙනෙක් මට මතක විදියට ව්‍යක්ත ඉංග්‍රීසි කතා කළා. තවත් අය ලංකාවේ හිටියා. ඒ වගේ සිංහල දේශපාලකයන්ගෙන් ඉස්සර හිටපු කතානායක මොනරත්නායකද අන්නේ මහත්මයා. ඔහු සිංහල ඉංග්‍රීසි දෙමළ භාෂා තුනම ඉතාම හොඳින් පරිහරණය කළා. එතකොට ඒ වගේ අපිට මතක සීමාවේ ඒ වගේ අය හිඳලා තියෙනවා. ඒ අරෙන්න ඉතනින් මහට ඔය චන්ද්‍රිකා බණ්ඩාරනායකලා රනිල් වික්‍රමසිංහල පවා මේ කතා කරන ඉංග්‍රීසියෙම අර අතිව්‍යක්ත ඉංග්‍රීසියම නෙමෙයි. ඉතින් ඒක නිසා විජිත හේරත්ගේ ඉංග්‍රීසි ගැන එච්චරම මෙහෙම කතා කරන්න එක සාධාරණ නැහැ. කැඩුණු ඉංග්‍රීසියෙන් එතන පොඩි කතාවක් කළා. තමන්ට බැරිගාතයෙන් හෝ ඉංග්‍රීසියෙන් කතා කිරීමට විජිත තෝරාගත්තේ අර ගිල්ටි ප්‍රෙෂර් එක නිසාමයි. ආ ඒ කියන්නේ විජිතටත් ඌමනායි කියලා මේක කියන විදිහට මේ බැරි බැරියෙන් හරි එතන ඉංග්‍රීසියෙන් කතා කරලා අරකට සෙට් වෙලා පොඩි අර සාවද්‍ය සතුටක් ලබන්න ඒක යාටත් ඌමනාව තිබිලා තියෙනවා කියලා මෙතන කියනවා. ඒකට හේතුව හැටියට කියනවා තමන් දැන් සිටින්නේ තමන් බිය වූ සහ තමන් ප්‍රිය කළ ප්‍රභූන් සමගයි. තමන් දැන් ඉන්නේ තමන් ඉස්සර බිය වූ සහ නමුත් ප්‍රිය කළ බිය වූ හෝ ප්‍රතික්ෂේප කළ හෝ නමුත් කැමති වුණා. ඒකට මේ කියන විදිහට ඉස්සර කැමති ඒ වුණාට නිකන් දේශපාලනිකව බොරු විරෝධයක් පටකලා වගේ එකක් තමයි මේ කියන්නේ. ඔවුන්ගේ සාමාන්‍ය භාෂාව ඉංග්‍රීසි භාෂාවයි. තමන් ඇමතිවරයෙක් වූ නමුත් ඔවුන් සමග පෑහීමට නම් ඉංග්‍රීසියෙන් කතා කළ යුතුයි. එය ගෞරවය දිනා ගැනීමේ සහ ඉන්ක්ලූඩ් වීමේ සටනක්. ඉන්ක්ලූඩ් වෙනවා කියලා කියන්නේ අර ඇතුළට අඩංගු වීම. ඉතින් ඒක පොඩි සටනක්. විජිතගේ කතාව හරියට දෙක වසරේ ළමයෙකුගේ වගේ. නමුත් විජිත ඉන්නේ පුදුම ආඩම්බරයකින්. මේ කතාව අපි හැව්වේ නැහැ. ඒක නිසා අපිට ඒක ගැන මුකුත් කියන්න බෑ. මේ අහපු කෙනෙක් වෙන්නේ නැති මෙහෙම කියන්නේ. හැබැයි මේ කියන කතාව ඇතුළේ පොඩි ද්වේෂයකුයි ඊර්ෂ්‍යාවකුයි දේශපාලන තරහකුයි තියෙන බව පේනවා. නැත්නම් මෙහෙම කියන එක අපි බලමු මොකක් හරි පොයින්ට් එකක් මෙතන කියනවද කියලා. නමුත් ඔහුගේ වචනයක් වරදින හෝ නොගැලපෙන වාරයක් පාසා සභාතුමෝ විජිත බයිට් එකට ගත්තා. ඒ කියන්නේ එහෙම දෙයක් වුණාලු. ඒ කියන්නේ නොගැලපෙන වචන තියෙනවනේ. මං කිව්වේ කැඩුණු ඉංග්‍රීසිය පවා නොගැලපෙන වචන හැටියට නම් කරන ඒවා තියෙනවා. ඒකට ඒව පාවිච්චි කරනකොට නොගැලපෙන භාෂා යෙදුම් පාවිච්චි කරනකොට එතන ඒ සමාජයේ බයිට් වුණා කියලා කියන්නේ. ඉදිරි වසර 5 අනුර හැර NPP JVP ඉහළ කාඩරේ පැහැදිලිව ගමන් කරන්නේ මේ සිය සිහිනේ ඉටු කර ගැනීමේ මාවතේ. මේ අනුර පොඩ්ඩක් පැත්තකින් තියලා තමයි මෙතන කතා කරන්නේ බව තේරුණා මට මුළු එකම කියුවාම. අනිත් අය අනුර හැර NPP JVP කාඩරේ පැහැදිලිව ගමන් කරන්නේ මේ සිය සිහිනේ කියලා කියන්නේ මේ පහුගිය කාලේ කරගන්න බැරි වෙච්ච දේවල් ටික කරගන්න තමයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ කියලා මේක කියන්නේ. අනුර මෙතනින් වෙන් කළ හැක්කේ ඔහු ඒට වඩා ඉහළ සහ බුද්ධිමත් තැනක සිටින බව පෙනෙන නිසායි කියලා කියනවා. ඇබා පාටියෙන් පෙනෙන්නේ එයයි. අපි මේක දැක්කේ නෑ. මෙතන පින්තූර වගේක් තියෙනවා. ඒ පින්තූරුලින්ම එහෙම මොකුත් අදහසක් කියන්න බෑ. හැබැයි මේක නිකන් අපි හිතේ මවාගත්තොත් මේක මෙහෙමයි 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 කියලා මෙන්න මේ වගේ එකක් තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ
ලියපු කෙනා අනිවාර්යයෙන්ම මේ දේශපාලනයට විරුද්ධයි, ඔවුන්ගේ දේශපාලනයට විරුද්ධයි. ඒ වගේම දැන් තව එකක් තියෙනවා. මේ වගේ එන්ජොයි කරන්න පුළුවන් යම් කිසි පැලැන්තියකට පමණයි. ඒ පැලැන්තියන් පිටායට ඒක එන්ටයිටල් නෑ කියන එක. ඒක ඒගොල්ලන්ට අදාළ නෑ, ගෝචර නෑ, වලංගු නෑ වගේ කතාවකුත් මේක ඇතුලේ එනවා. නිකන් මානසික තේරුම් ගැනීම පැත්තෙන් විග්‍රහ කරගත්තොත් ඒ වගේම අතින් මේක කීමෙන් යම්කිසි විදියකට මේ දේශපාලන කණ්ඩායම කොහෙටද ගමන් කරමින් සිටින්නේ කියන එක ජනතාවට පෙන්වා දෙන්නයි මේක ලියන්නේ කියන අදහස මෙතන තියෙනවා. ඒකේ දෙපැත්තක් තියෙනවා. එකක් එහෙම පෙන්වා දෙන්න අවංකවම පෙන්වා දෙන්න උත්සාහයක් තියෙන්නත් පුළුවන් නොතියෙන්නත් පුළුවන්. හැබැයි අනිවාර්යයෙන් මෙතන තියෙන දේ තමයි දේශපාලනිකව, ඒ කියන්නේ පක්ෂ දේශපාලනිකව මේ අයව යම්කිසි විදියකට මෙහෙම කීමෙන් අපහසුතාවට පත් කරන්න පුළුවන් කියන එක ඒ අදහසේ තියෙනවා. ඉතින් මම නම් අත් වශයෙන්ම මේවා දිහා බලන්නේ තාමත් උපේක්ෂාවෙන්. මොකද මේ වගේ දේවල් වලට සහභාගී වෙන්නට සිදුවීම සාමාන්‍ය දෙයක්. ওই වගේ ජයග්‍රහණයක් ලැබලා යම් යම් තනතුරු වලට ගියාම, හැබැයි එහෙම ජයග්‍රහණ ලබන්න ඉස්සෙල්ලත් මේ වගේ දේවල් වලට ඒ අය සහභාගී වෙලා ඇති. නමුත් මේ වගේ මේක එළියට එන්නේ නැති වෙන්න ඇති. නමුත් දැන් මෙතන ප්‍රශ්නේ තියෙන හැමෝමගේ ලයිම් ලයිට් එකේ, ඒ කියන්නේ හොඳට පැහැදිලිව පෙනෙන තැනනේ මේගොල්ලෝ ඉන්නේ. එතකොට මේ අයට මේක යම්කිසි විදියක කටුවටුන්නක් විදියට පාවිච්චි වෙනවා වෙන්නට පුළුවන්. ඉතින් මම නම් බලන්නේ මේක දිහා උපේක්ෂාවෙන්. මේ වගේ පාටි එකකට ගිහිල්ලා මෙහෙම කෑවයි බිව්වයි කතා කරයි කියලා ඔවුන්ගේ දේශපාලන අරමුණු අවුල් කරගනි හෝ ඒවා අවුල් වෙයි, ඒවා ඔක්කොම අමතක වෙලා මේවා විතරක් කරයි වගේ අදහසකට එන්න තරම් මම, ඒ කියන්නේ ඔවුන් ගැන සරලව හිතන්නේ තවමත්. හැබැයි මේ කියන කතාවේ දේශපාලන ද්වේෂය සහ මොකක් හරි වෙන එකක් මේ අයව පහත් කිරීම, මේ අයව අපහසුතාවට පත් කිරීම හැරුණුකොට යම් කිසි දෙයක් තියෙනවා නම් ඒක ඇතුලේ. එහෙම හැම එකේම තියෙන්න බෑ, මොකක් හරි දෙයක් තියෙනවනේ. එහෙම නැතුව ඒක වෙන්නේ නැහැ. ඒ තියෙන දේ කියන එක අපි කියමුකෝ අර ඔක්කොම පැත්තකට දාලා කියන දේ ඇතුලේ තියෙන පුංචි හරි දේ. අන්න එතන පුංචි හරි දෙයක් තියෙනවා කියලා අපිට ඒක බැහැර කරන්න බෑ. තියෙනවම තමයි. පුංචි හරි දෙයක් තියෙනවා. ඉතින් ඒ දේ ටිකක් ලොකුවට මේ මැග්නිෆයි වෙන්න පුළුවන්, ඒක මල්ටිප්ලයි වෙන්න පුළුවන් හේතුව තමයි, ඒක ගුණාකාරයෙන් වර්ධනය වෙන්න පුළුවන් හේතුව තමයි ඔවුන් ඉන්නේ යම් කිසි විදියක අර කියන්නේ රේසර්ස් එජ් එකක ඉන්නේ. කියන්නේ යම් කිසි මුවහත් තලයක මත තමයි ඔවුන් රඟන්නේ. ටිකක් ඩේන්ජරස්. ඒක නිසා අපි බලමු ඒගොල්ලොන්ට කොච්චර පුළුවන්කමක් ලැබෙයිද කියලා. මේ මෙහෙම කියමු, මේ දෙපැත්තේ කැපෙන ආයුධය සීරුවට පාවිච්චි කරන්න කොච්චර පුළුවන්කමක් ලැබෙයිද කියලා. මොකද දේශපාලන බලය කියලා කියන්නේ ව්‍යාපාරික ලෝකය, කොළඹ රට, කොළඹ රටේ ජීවිතය, නයිට් ලයිෆ් එක, උත්සව, සම්භාෂණ, ආරාධනා කාලය ගත වෙනවා තේරෙන්නේ. හෙටේලි වෙලා බලනකොට අම්මට උඩු ඊළඟ ඡන්දේ එහෙම වෙන්න පුළුවන්. ඉතින් එහිඳ මේ සටහනේ ගන්න පුළුවන් එකම දේ හැටියට මම ගන්නේ අන්නේ මොකක් හරි තියෙන අර මොකක් හරි දෙයක් තියෙන්න මෙපෑ එතන. නැත්තම් මේක වර්ධනය කරන්න බෑනේ. මේ හුය
මෙහෙම මෙහෙම අමුණගෙන අමුණගෙන යන්න බෑ. පොඩි කෑල්ලක් හරි තියෙන්න ඕනේ. අන්නේ තියෙන පොඩි කෑල්ල ගැන අදාළයි උනන්දු වුණා නම් ඇති මේ ඔක්කොම ටික ගන්න උවමනක් නැහැ. ලියපු මිනිහා හොයාගෙන ගිහිල්ලා මරාගෙන කන්න ඕනෙත් නැහැ. ඒ මුකුත් ඕනේ නැහැ. පොඩි දෙයක් හරි තියෙනවනම් ඒක ගැන පොඩි උනන්දුවක් දක්වන ඇති. පොඩි උනන්දුවක් නැහැ. ලොකු උනන්දුවක් දක්වන්න ඕනේ. මොකද මේක ටිකක් අනතුරුදායකයි. මේ පේන විදිහට. ඒ කියන්නේ ඕක රාජපක්ෂලාට, වික්‍රමසිංහලාට හෝ වෙනත් අයට, බණ්ඩාරනායකලාට ඒගොල්ලන්ට ඕක අනතුරුදායක නෑ. මොකද ඒගොල්ලෝ එහෙම ලොකු වගකීමක් ගත්තෙත් නෑ. ලොකු අදහසක් බලාපොරොත්තුවක් එළියට දුන්නෙත් නෑ. ඉතින් එළියේ තියෙන බලාපොරොත්තු ලොකුයි. ඒ හින්දා ඒක ගැන කියන පොඩි කෑල්ලකුත් තව තිබුණා මේකේ කොහේ හරි. මේකත් කියන්න. ආ ආ ඔව්. මේ තියෙන්නේ. හරිනේ ඉල්වින් සහ විජිත එබ සංගීතයේ බාල නටන්නට නොගියා නම් තමයි හොඳ. ඒ ගිය එක සාධාරණීකරණය කරන්න ගල්කිස හෝටලයට කියලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්න පුළුවන්. ඒත් දුප්පත්ම මිනිසු ආණ්ඩුවේ සහන බලන් ඉවසීමෙන් බලා සිටින බව අමතක නොකොළොත් ඒ ජෙප්පන්ගේ පැවැත්මට හොඳයි. ජෙප්පන්ගේ පැවැත්ම ගැන උනන්දුවක් තියෙන කෙනෙක්ද මෙහෙම ලියන්නේ? නෑ. ජෙප්පන්ගේ පැවැත්මට කෙලවෙලා පලයන් කියලා හිතන කෙනෙක් තමයි ලියන්නේ. නමුත් ලියන එකේ අර මං කිව්වේ අර පොඩි කෑල්ල පොඩි ඇත්ත ඒක ගන්න එක වටිනවා. යහපත් චේතනාවෙන් තමයි මේක පළ කරේ කියලා. එහෙම අත්‍යවශ්‍යම හේතුවක් තිබුණා නම් පටන් ගැම්මට ඉඳලා යන්න තිබුණා. හා ඒ තිල්වින්ගේ ඇයි කියලා අහනවා. ජවිපේ වැඩක්ද? එක එක මාධ්‍ය නිවේදන දාලා ෂේප් වෙන්න පුළුවන්. ඒත් මතක තියාගන්න ඕනේ ලක්ෂ ගණනක අන්ත දුප්පත් ජනතාව බලන් ඉන්නවා. එයාලගේ අතිමහත් ජීවන බරට යම් සහනයක් ලැබෙනක. ඉතින් ඒකැලත් ඒ අර ඉස්සර සටහනටම නෙමෙයි තිබුණේ. නමුත් ඒ එවාපු ඒවා අතරම තිබිච්ච කෑල්ලක් ඒකත්. ඉතින් මට හිතෙන්නේ මෙහෙමයි, අවසාන වශයෙන් කියන්න ඕනේ මේකයි. මේවා ලියන මිනිසුන්ට උත්තර බඳින එකවත්, උන් මරාගෙන කන්න හදන එකවත්, උන්ට මේ කියන්නේ පුළුවන් තරම් දේශන එකවත් නෙමෙයි. හොඳම දේ තමයි අර මං කිව්ව පොඩි කෑල්ල හොයාගන්න. මේක ඇතුලේ තියෙන එක වැහිලා තියෙන්නේ. හේතුව දැන් මේ ආණ්ඩුවේ කණ්ඩායමත් ඉන්නේ වෙන ආතල්ලෙක. අරගොල්ලෝ ඉන්නේ කියන්නේ ඒගොල්ලන්ගේ ආතල් කැඩිලා මේවා ලියන අයගේ. ඉතින් මේ දෙක මැද්දේ මෙහෙම මෙහෙම යට වෙලා තියෙනවා කාරණයක්. මං කියන්නේ ඒ කාරණේ තමයි දෙගොල්ලන්ටම වටින්නේ. ඒ වගේම මහජනතාව හැටියට අනිත් අයට හැමෝටම වටින්නේ ඒ කෑල්ල. මොකද්ද මේ වෙන්නේ කියන එක. මොකද්ද මේ වෙන්නේ කියන එකට අදාළ කෑල්ල හොයාගත්තනම් ඇති. අනිත් ඒවාහකට දාන්න. එහෙත් අපි බලමු මොනවද අපිට අපේ එදිනෙදා ජීවිතයට වැදගත් දෙයක් තියෙන්නේ කියලා කතා කරන්න. එකට නිින්ද ගිහිල්ල නිින්ද ගිහිල්ල දැක්.